අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube යාළුවෝ හැමෝම ඇත්තටම අපි පටන් ගත්තා මේ plantation sector එක ගැන වීඩියෝ මාලාවක් ඇත්තටම මට පොඩ්ඩක් බහුගේ සති දෙකේ වීඩියෝ එකක් කරගන්න බැරි වුණා පිටිබ්බ කාර්ය බහුලත්වයත් එක්ක ඇත්තටම මේක පොඩ්ඩක් පරක්කු වුණා මම දැන් මාස 2ක් විතර පරක්කු වුණා වටවල plantation එකේ වීඩියෝ එක කරන්න මේ අතරතුර ඕගොල්ලෝ දකින්න නැති ලංකාවේ ආණ්ඩුව ගත්ත පොඩි පොලිසි ඩිසිෂන් එකක් එක්ක කටුකොල් වගාව තහනම් කරලා තියෙනවා ඒ වගේම ඒගොල්ලන්ගේ යම් කිසි ගැසට් එකක් මගින් කියලා තියෙනවා මේක යම් යම් ඒක හරියටම දැනට ඒගොල්ලෝ තහවුරු කරලත් නැහැ තහවුරු කරලා කියලාත් කියනවා මේවා 10% කින් විතර එහෙමත් නැත්නම් යම් යම් ප්‍රමාණ වලින් ඉදිරි අනාගතයේ වසර 5ක් 10ක් ඇතුළත අඩු කරලා ඉවර වෙලා වසරෙන් වසර අඩු කරලා ඉවරලා කටුකොල් වගාව ඉවත් කරන්න ඕනි කියලා මේකට ප්‍රධානම හේතුව තමයි ඇත්තටම පරිසරයට සිදුවන හානිය කටුකොල් වගාව හරහා මේ හානියත් එක්ක තමයි මේ ඩිසිෂන් එකට ඇහිලා තියෙන ලෝකයේ ගොඩක් රටවල කටුකොල් වගාව තහනම් කරලා තියෙනවා හැබැයි මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එම ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය වසර විතර ඇතුළත ලොකු හොඳ ට්‍රෙන්ඩ් එකක් ආවා සහ ලොකු ප්‍රොෆිට් එකක් කරපු ඉන්ඩස්ට්‍රි එකක් තමයි මේ කටුකොල් වලින් හදන පාම් ඔයිල් නිෂ්පාදනය ඔයගොල්ලෝ දකින්න ඇති මුළු ලෝකෙම මොන විතරක් ගත්තොත් එහෙම පාම් ඔයිල් බලට යන නිෂ්පාදන වියදම ඉතාම අඩුයි අපි පොල් තෙල් එක්ක සංසන්දනය කරත් ලකු වෙනසක් තියෙනවා එතකොට මේකෙන් ලැබෙන ලාභය වැඩි එතකොට ඒකත් එක්ක තමයි මේ කම්පැනි එක මන් තෝරගන්න එක හේතුවක් උනේ ඇත්තටම මේ කම්පැනි එක පුදුම විදිහට ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් ගත්තේ මේගොල්ලන්ගේ තිබ්බ මේගොල්ලන් කලින් තිබ්බේ තේ රබර් වගේ දේවල් එතකොට මේ plantation එක එක්තරා කාලයකදී එතකොට මේ කටුකොල් වගාවක් කරලා අපි දන්නා සාමාන්‍ය අවුරුදු 5ක් 10ක් යනවා මේක හොඳ ඵලදායක් ලැබෙන්න එතකොට මේගොල්ලෝ තමයි ලංකාවේ මාකට් ලීඩර් ඇත්තටම කටුපොල් වලින් එහෙම නැත්නම් ෆාම් මොයිල් වලින් ඉන්න හැබැයි මේගොල්ලන්ගේ මේ ඩිසිෂන් එක අරගෙන මේගොල්ලෝ රබර් වලින් ආදායම අඩු වෙනකොට ගියා වුරුදු වල තේවල ආදායම අඩු වෙනකොට මේගොල්ලෝ ටික ටික ඒවා ගලවලා කටුපොල් වගා කරන්න ගත්තා ඇත්තටම මේගොල්ලෝ ගත්ත හොඳ ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් හැබැයි ලොง ටර්ම් මේගොල්ලෝ මං හිතනවා දැක්කේ නැහැ කියලා ලෝකේ තියෙන ට්‍රෙන්ඩ් එක ඒ ට්‍රෙන්ඩ් එක නොදකපු හින්දා තමයි මේ ප්‍රශ්නට ඇති වුණේ කියලාත් මට හිතෙන. අතරම සන්ෂයින් හෝල්ඩින්ග්ස් රට අයිති කම්පැනි එකක් මේගොල්ලෝ හොඳ දැක්මක් තියෙන කම්පැනි එකක්. නමුත් අතරම අපි මේ වගේ ප්ලාන්ටේෂන් එකට යනකොට දැන් ඕගොල්ලන්ටවත් බිස්නස් එකක් කරනකොට හිතන්න ඕනි මුළු ලෝකෙම පරිසර හිතකාමී පැත්තට නැඹුරු වෙමින් යනවා. ඒ වගේම අපි දන්නා ග්ලෝබල් වෝමින් තියෙන අතරම මම ඉගෙනගත්තු විෂයන් වෙන පරිසර විද්‍යාව පැත්තෙන් ගත්තත් අනාගතයේදී ලොකුවට මිනිස්සු මේ පැත්ත බෑන් කරන්න සහ අකමැති වෙන්න ඉඩ තියෙනවා මොකද මිනිස්සු අපි නොහිතන විදිහට ලෝකෙ මිනිස්සු වෙනස් වෙනවා සහ තාක්ෂණයත් එක්ක සහ මිනිස්සු හිතන විදිහ අපි තුළ නරක පැත්තට යනවා කියලා මම නම් හිතන්නේ ලෝකෙ හොඳ පැත්තට යනවා කියලා මිනිස්සු මේව ප්‍රතික්ෂේප කරන්න ගන්නවා මොකද මිනිස්සුන්ට තියෙන ලෙඩ රෝග එතකොට ඒ වගේම පරිසර හිතකාමීත්වයට යන යම් කිසි ලෙවල් එකක් ගියාට පස්සේ මිනිස්සුන්ගේ ආදායම් මට්ටම් වැඩුණාම ඒගොල්ලෝ මේ දේවල් ගැන හිතන්න ගන්නවා ඒත් එක්ක මට හිතෙනවා හැබැයි මේක කලින් මේකට දකින්න තිබ්බ දෙයක් කියලා සහ ලෝකේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ලංකාවටත් මේක එයි කියලා අවුරුද්දක් තිබුණේ මෙච්චර ඉක්මනට ලංකාවට මේක බෑන් කරයි කියලා ඉවරලා හැබැයි මේක ටික ටික අඩු කරන්න මේ කරන්න ඩිසිෂන් එකක් ගන්න තිබ්බා ඒක ගත්තේ නෑ කියලා ඉවරලා තමයි මගේ නම් හැඟීම තියෙන්නේ හැබැයි අපි ඒත් එක්කම බලමු මේ කටුපොල් වගාව අයින් කළයි කියලා මේගොල්ලන්ගේ ප්‍රොෆිට් එක දවසින් දෙකෙන් අවුරුද්දකින් දෙකකින් අඩු වෙයිද කියලා. හැබැයි මට තේරෙන්නේ මම දකින විදිහට නම් මේකේ ෆාම් ඔයිල් එන්න එන්න අඩු වෙනවා කියන්නේ රිසෝර්සස් අඩු වෙනකොට මොකද වෙන්නේ? ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. මේ ඩිමාන්ඩ් එකට දී ගන්න බැරි වුනහම මේ ෆාම් ඔයිල් ල මිල ලෝකයේ සහ ලංකාවේ ගත්තොත් එන්න එන්න වැඩි වෙන්න ඕනි. හැබැයි ඒ වගේම තමයි මේගොල්ලන්ගේ මේ නිෂ්පාදනයේ තියෙන භූමි ප්‍රමාණය ටික ටික අඩු කරගෙන ගියොත් ඒ හරහා අඩු වෙන්න පුළුවන්. ඒතර මම හිතන්නේ ලොකුවට ප්‍රොෆිට් කරයි හෝ පාඩුවක් ලබයි කියලා මේ ඉන්ඩස්ට්‍රි එක ඉදිරියට. ඒක අපි පොඩ්ඩක් බලමු. මිනිස්සුන්ගේ දැන් මේ පොල් තෙල් අපි දන්නා බේකරි ඒ වගේ නිෂ්පාදන ඒ වගේ වට සහ මිනිස්සුන්ට මේවා භාවිතා කරපෑ සෑහෙන ඉක්මනකින් ලොකුවට වෙනසක් වෙයි කියලා අපිට හිතන්න බෑ. පොඩි පොඩි ප්‍රමාණකින් 10%ක 15%ක වෙනසක් වුණත් අලුතෙන් කන්සියුම් කරන්නත් පටන් ගන්න ඉඩ තියෙනවා මේවා. එතකොට ඒකත් එක්ක මම හිතන්නේ මෑත කාලෙකදී මේකේ ලොකු වෙනසක් වෙයි කියලා. හැබැයි දිගු කාලීනව ගත්තොත් නම් මේක අවුරුදු 5ක් 10ක් යනකොට මේකෙන් තියෙන නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ සන්ෂයින් හෝල්ඩින් ල වටවල ප්ලාන්ටේෂන් එක බලන රබර් වලින් තේ වලින් ආදායම අඩු වෙනකොට මේගොල්ලෝ මේකට ගියා වගේ මේගොල්ලෝ මට හිතෙනවා තව ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් ඉස්සරහදි ගනී කියලා අපි බලාගෙන ඉමු. මේ වෙනකොට ආදේශකයක් ගෙනේ කියලා මට හිතෙනවා.
මේ කම්පැනි එක කලින් ගත්ත ඩිසිෂන් උත් එක්ක අපි හිස්ටරි එක බලන්න ඕනේ හැම වෙලේම මේගොල්ලෝ මොන වගේ ඩිසිෂන් ද ගත්තේ එඩිෂන් එක කොහොමද උනේ කියලා ඉවරලා ඒකත් එක්ක අපි බලමු මේක හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන් ප්ලාන්ටේෂන් පැත්තේ මේගොල්ලෝ ඊළඟට මොකද්ද ඉන්ට්‍රොඩියුස් කරන්නේ සමහරට මේගොල්ලෝ කුරුදු වෙන්න පුළුවන් ඉන්ට්‍රොඩියුස් කරන්න එහෙම නැත්නම් තේ වෙන්න පුළුවන් තේ උනත් අපි දන්නා අවුරුදු දෙකක් කරනකොට ඒගොල්ලන් සාමාන්‍ය පළදාවක් ලබන්න පුළුවන් ඒතකොට මේක අඩු වෙනත් එක තේ වලින් ආදායම් වැඩි කරගත්තොත් මොකද වෙන්නේ මොකද ලෝක වෙළඳ පොලේ ගත්තත් පේවලට රබර් වලට දැන් ලංකාවේ තියෙන ඉල්ලුමයි වැඩි වෙනවා. ඒකට මේ එහෙමත් නැත්නම් අපි බලමු අගාවුඩ් වගේ එකට. එහෙමත් නැත්නම් මේ අගාවුඩ් ගත්තොත්තර ලොง ටර්ම් තමයි තියෙන්නේ මේකේ ඇසට්ස් වැඩි වුණාට මේ ඉන්කම් එකක් ලැබෙන්නේ කාලයක් ගිහලා. හැබැයි කුරුඳු තේ එහෙම නැත්නම් රබර් වගේ රබර් ගියත්තරම අවුරුදු 7ක් විතර යන බලදාව ලබා ගන්න. එතකොට තේ සහ එහෙම නැත්නම් මේගොල්ලෝ කුරුදු වගේ ප්‍රොඩක්ට් එකකට ගියොත් මම හිතනවා මේ ලාභය නැති කරගෙන සහ මේට වඩා දැනකට සමහරට යන්නත් පුළුවන් ඒ මොකද හුඟක් කරන බිස්නස්මන්ලා වැටෙන්නේ මේ එන බාධක හමුවේ ඉදිරියට යනවා අපිට ඒකත් එක බලන්න පුළුවන් මේගොල්ලෝ ස්ට්‍රැටජිකලි කොහොමද බිහේව් වෙන්නේ කියලා අපි ඊළඟ ඇනුවල් රිපෝට් එකේදී බලමු චාමන්ගේ කියන කතාවත් එක්ක මොන වගේ තැනකටද මේ කම්පැනි එක යන්නේ කියලා සහ මේකෙන් මම පොඩි ඇනලිසිස් ටිකක් පෙන්නන්නම් ඕගොල්ලන්ට මම කරලා තියෙන මේක ප්ලාන්ටේෂන් එක ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දකින්න ඇති 1992 පටන් ගන්න දින 1997 තමයි මේගොල්ලෝ ලිස්ටඩ් කම්පැනි එකක් කරලා තියෙන කරම් ෂෙයා මාකට් එකේ මාර්තු 31 වෙනිදා තමයි මේගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ඉයර් එක එන්ඩ් වෙන්නේ දැන් මේගොල්ලන්ගේ මේ අපි අවුරුදු 10ක ට්‍රෙන්ඩ් චාට් එක බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති 2012 විතර හොඳ තත්යක තිබිලා ආයි අඩු වෙලා තිනා ඊට පස්සේ ඕවර්ඕල් ට්‍රෙන්ඩ් එක ගත්තොත් පොඩි අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා හමේ කොරෝනා ක්‍රෑෂ් එකෙන් පස්සේ අඩු වුණාට ඔයගොල්ලෝ බලන්න රුපියල් 32ක විතර වෙලේ ඉඳන් මේගොල්ලන්ගේ මේ මේක ඇත්තටම සමහර තැන් වල පොඩ්ඩක් ප්‍රොමෝට් වෙච්ච එකක් ඒ වගේම මේ කටුපොල් වලට තියෙන ෆාම් ඔයිල් වලට තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක ප්‍රොෆිට් කරපු එකත් එක්ක මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක සෑහෙන වැඩිලා රුපියල් 64කට විතර ගියා ඊට පස්සේ ඔයගොල්ලෝ දකින්නත් මේ බෑන් කරපු එක සහ මේ තහනම් කිරීමත් එක්ක පොඩ්ඩක් මේගොල්ලන්ගේ ෂෙයා එක අඩු වෙලා දැන් පොඩ්ඩක් එකතරම් ස්ටේබල් වෙලා තියෙන රුපියල් 51කට විතර ෂෙයා ප්‍රයිස් එක. ඉතින් එහාට ගියොත් එහෙම මේගොල්ලන්ගේ අපි ගත්තොත් එහෙම ඉයර් එන් ප්‍රයිස් එක ලොකු වෙනසක් නම් අපි දකින්නේ 2016 ඉඳන් මේ වෙනකන් රුපියල් 19 ඉඳන් 20කට විතර තමයි 2020 වෙනකොට ගිහිල්ලා තියෙන. ඒතර මේ අවුරුද්දේදී ඔයගොල්ලෝ දකින්නේ නැති මේක දෙගුණයක් විතරලා තියෙන රුපියල් 51කට විතර ගිහිල්ලා තියෙනවා. එකොට මේකේ එතනින් එහාට ගත්තොත් එහෙම earning per share එක මේගොල්ලෝ පොඩ පොඩ වැඩි කරගෙන අඩු කරගෙන ආයි එකම මට්ටමක වගේ තමයි ලොකු වෙනසක් අපිට කියන්න බෑ හොඳයි කියලා ඉවර වෙලා. ඒ වගේ තමයි dividend per share එකත් අර අපි දකිනා වගේ අඩු වැඩි වෙනවා නිකන් අර දෙනවා නැති වෙනවා. ඒ වගේ එකක් යන්නේ. එතකොට dividend per share එක පැත්තෙන් ගත්තොත් එච්චරම හොඳයි කියන්න බෑ. 2021 ක රුපියල් 3ක විතර dividend එකක් දුන්නා. net asset එකත් ඉත සුළු වශයෙන් වැඩි වෙලා අඩු වෙලා එහෙම යන්නේ. එතකොට මේ කම්පැනි එක අපිට මේ දින ෆයිනෑන්ෂල් ෆිගර්ස් ගත්තොත් හොඳම කම්පැනියක් කියලා කියන්න බෑ ස්ටේබල් යම් කිසි කම්පැනියක් කියලා වෙලා අපිට කියන්න පුළුවන්. හරි. අපි එතනින් එහාට ගියොත් එමේ මේගොල්ලෝ ස්ටේට් මැනේජ්මන්ට් සර්විස් කියන්නේ එතකොට අපි දන්නා 74ක් තියෙන්නේ මේ ස්ටේට් මැනේජ්මන්ට් සර්විස් කියන එක හරහා අපි දන්නා සන්ෂයින් හෝල්ඩින්ග්ස් තමයි මේගොල්ලන්ගේ මදර් කම්පැනි එක. හැබැයි මේක පොඩි සුවිශේෂත්වයක් මම දකිනවා අදර් ෂෙයා හෝල්ඩර්ස් වලට එහෙම නැත්නම් මිනිමම් පබ්ලික් එකට තියෙන්නේ 10%ක් විතර. එතකොට මේගොල්ලන්ගේ ෂෙයා ප්‍රයිස් එක ලොකු වෙනසක් වෙයි කියලා අපිට හිතන්න බෑ. මොකද මේන් ෂෙයා හෝල්ඩර්ස්ලා මේක විකුණන එකක් නෑ කියලා අපිට හිතෙනවා. මේකත් එක්ක ඒ වගේම මිස්ටර් සෙන්තිවෙල්ට තියෙන්නේ. හැබැයි එයා කියන්නේ බෑ මේ දින 11% මොන වගේ විදිහට ට්‍රේඩ් කරයිද කියලා ඉස්සරහට. මොකද අපි දැකලා තියෙනවා මිස්ටර් සෙන්තිවෙලු එක සැරේම ගොඩක් බයි කරනවා. ඒ වගේම සෙල් කරනවත් වෙනවා. ඒ වගේ මේ වගේ අවස්ථාවේදී මොකක් වගේ වේවිද කියලා එතනින් යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන් සහ මේ අද ඉන්න 10%නොත් මම හිතන්නේ 5% විතර දෙනෙක්ගේ යම් කිසි වෙනසක් වෙන්න පුළුවන්. නැතුව ඒ ඇරෙන්න ලොකු වෙනසක් වෙන්න බෑ. ලොකු වොලියුම්ස් වලින් මේක වෙනසක් වෙයි කියලා අපිට හිතන්න බෑ. මොකද මේගොල්ලන්ට 75% ගේ හිම නැත්තම් අතිබහුතර ෂෙයාර්ස් ප්‍රමාණයක් තියෙන හින්දා. ඔව් ඇත්තටම මේ ටික තමයි අපිට බලන්න තියෙන්නේ මේගොල්ලන්ගේ තියෙන ෂෙයාර්ස් ටිකේ. එතකොට ඒ වගේම මේක ගැන මම ඩේට වඩා ලොකු වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු නැහැ. මොකද ටෙලර් ඇකඩමිය එකේ ටෙලර් කරලා තියෙන හොඳ වීඩියෝ එකක් මම මේකේ ලින්ක් එක දාන්නම් ඕගලන්ට මේකට කලින් මෙයා කරපු වීඩියෝ එක. ඒ හරහා මේ කම්පැනි එක ගැන තියෙන සවිස්තරාත්මක විස්තරයක් ඕගලන්ට ගන්න පුළුවන්. අත්‍තර මම ඒකට වෙනම කාලය ගත කරන එක අපරාදේ. ඕගලන්ට අපි මේ වීඩියෝ මලාවේ කරගෙන යනකොට ඇනලිසිස් එකක් කරන්න ඕනින්ද තමයි මේ වීඩියෝ එක නිකුත් කළේ. සහ මේක ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න මේ බිස්නස් එක ඉගෙන ගන්න
හොඳ මේ වගේ අවස්ථාවකදී කොහොමද බිස්නස්මන් කෙනෙක් චෙයාර්මන් කෙනෙක් මේකට මූණ දෙන්නේ මේ ප්‍රශ්නෙට මූණ දෙන්නේ කියන එක ඊළඟ ඇනුවල් රිපෝට් වලදී තමයි අපි ඔන්න වීඩියෝ එකක් දෙකක් කරලා බලමු අපිට බලන්න පුළුවන් මේගොල්ලෝ ස්ට්‍රැටජිකලි මොන වගේද ඩිසිෂන් ගන්නෙ කියලා. හරි එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔයාලට බලන් හිටියට අපේ channel එක තාම subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරන්න bell icon එක click කරන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් නැවතත් දවසක අපි තවත් වීඩියෝ එකක් එක්ක හමු වෙනකන් අත්‍තරම අපි තව වීඩියෝ කීපයක් කරන්න බලාපොරොත්තු වෙන මේ plantation sector එක ගැන ඕගොල්ලෝ අවශ්‍යයි කියලා ඉල්ලන plantation sector එකක් තියෙනවා නම් comment කරන්න. ඊළඟ වීඩියෝ එකෙදි මම ඒ ගැන කරන්නම්. නැවත හමු වෙනකන් සියලු දෙනාටම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.